අයිබෝන් ඉතින් අපි දැන් අදත් වීඩියෝස් කීපයක් ඕගලන්ට කරන්න යන්නේ ප්‍රශ්න ගොඩාක් ඒවල දීුණ හොඟක් අය වීඩියෝස් සෑහෙන ගානක් කරන්න වෙනවා ඉතින් මම අද පුළුවන් තරමට වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම දෙයියනේ කියලා අපිට ප්‍රශ්න මොකුත් ආවේ නැත්නම් වැඩ කටයුතු ආවේ නැත්නම් නිමාඩු කාලේ ලැබුණොත් පුළුවන් තරම් ඉක්මනින් ආපහු වීඩියෝස් කරන්න ඉතින් ඩ්‍රම්ස් වාදනය ඉගෙන ගන්න මේ වීඩියෝස් දැකලම පටන් ගත් අය කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ විතරක් නෙමෙයි අපේ ලංකාවෙන් පිටරටවල් වලට ගිහලා ජීවත් වෙන අය මට මේල් කරලා තිබ්බා ඒ නිසා මම මූලික දැනුමත් ඩ්‍රම්ස් වාදනය කරගෙන යන අයටත් හැමෝටම ඉගෙන ගන්න පුළුවන් විදිහට ටික ටික කරන්නම් ඒ වගේම හුඟක් දෙනෙක් අහනවා මේ භාවනාව ගැන මේක හුඟක් කට්ටිය වරදවලත් තේරුම් ගන්නවා ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් කියන්නම් මමත් භාවනා කරන නිසා භාවනා කරන එක මේ ලෝකේ මිනිස්සු භාවනා කරන මම හිතන්නේ ක්‍රම තුනක් තියෙනවා ඒ කියන්නේ මොන ඇයි අපි භාවනා කරන්නේ කියලා භාවනා කරන එකක් තමයි අපි භාවනා කරනවා අපි මේ ජීවිතයේ එදිනෙදා කරන දේවල් මානසික ඒකාග්‍රතාවයේ තියාගෙන හරියාකාරව කරගෙන යාම සඳහා භාවනා කිරීම. ඒක තමයි මම කරන්නේ. අපිට අවශ්‍යත් ඒකයි ඩ්‍රම්ස් වාදනයේට, වින්චුන් සටන් කලාවට වගේම අනිත් ස්ටයිල් වලටත් අවශ්‍ය එක. එතකොට අනිත් එක තමයි ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය සහ චතුර්ථ ධානය මට්ටමට සිත දියුණු කරන්න. නොපෙනෙන නොයෙකුත් ලෝක දැකීම සඳහා ඒ වගේම නොයෙකුත් ඊර්ති බලයන් දියුණු කර ගැනීමට සිත දියුණු කර ගැනීම සඳහා භාවනා කිරීම. ඒක නෙමෙයි අපි කරන්නේ. එතකොට අනිත් එක තමයි මේ සියලු කෙලෙස් ප්‍රහාණය කරලා නිවන් මඟ අවබෝධ කර ගැනීමට භාවනා කිරීම. ඒකත් නෙමෙයි අපි කරන්නේ. අපිට අවශ්‍ය මේ පළවෙනි එක. ඒ කිරීම සඳහා හොඳටම ඇති මෛත්‍රී භාවනාව සහ ආනාපාන සති භාවනාව. මේ භාවනා ක්‍රම දන්නයි ගොඩක් අය ඉන්නවා ලංකාවේ. ආන්දුරුගොල්ලොන්ගෙන් ඇහුවොත් ඕන කෙනෙක් කියලා දෙයි. ගමේ පන්සලට ගිහිල්ලා එහෙම නැත්නම් දන්න අය ගොඩක් ඉන්න හොයාගෙන අහගන්න. එහෙම නැතුව ගියොත් මම නැවත වීඩියෝ එකකින් ඒක කියලා දෙන්නම්. ඉතින් මේක වැදගත් වෙන්නේ අපි මේවා විශේෂයෙන්ම දැන් මෛත්‍රී භාවනාව කියලා ගත්තාම අපි මෛත්‍රී භාවනාව මෛත්‍රී කරන්න කරලා ඕක ඉගෙන ගත්තා. හැබැයි ඒකේ තේරුමත් මේ අපි විනාඩි 5ක් ඕක කරලා නැගිට ගමන්ම ඊට පස්සේ ආයෙ ඊර්ෂ්‍යා කරන්න බයින්න කෑ ගහන්න කුණුවරුප කියන්න පටන් ගන්න එක ඒකෙන් වැඩක් නැහැ. ඒ භාවනා කරන එකෙන් වැඩකුත් නැහැ. ඒක තේරුමත් ඒක නෙමෙයි. කියන්නේ අපි දැන් මේ ධර්මය අපි කරන හැම දෙයකම මේක අපේ ජීවිතේට අපි අතුල් කරගෙන අපි මේ අනුව ජීවත් වුණොත් තමයි හොඳ ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ මේ නිකන් විනාඩි 5ක් කොහරි ඉඳගෙන මේ භාවනා කරලා ඊට පස්සේ එළියට ගිහින් තම තමන්ගේ හැම දෙයක්ම කරන්නේ නෙමෙයි. හැමතිස්සෙම හැමෝටම මෛත්‍රී කරන්න ඉගෙන ගන්න. අන්න ඒකයි. ඒකෙන් තමයි අපි පුහුණු වෙන්නේ. අපි ඒ විදිය හොඳ මිනිස්සු වෙන්නේ. එතකොට තමයි අපි නොදැනුවත්වම අපේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒක අපිට පේනවා. ඒක කාටවත් පේන්නෙත් නෑ. අපි කාටවත් කියන්න ඕනෙත් නෑ. ඒ ප්‍රතිඵල අපිටම පේනවා. ඒ නිසා දැන් අපේ රටේ ගත්තම් හුඟක් අය අපේ ඩ්‍රම්ස් වාදනයෙන් අපි ගමුකෝ. ඩ්‍රම්ස් වාදනයෙන් ගත්තාම ඉන්නවා අපි මම ඒක නිතර කියන දෙයක්. පෝසත් පවුල් වල ළමයි ඉන්නවා, පෝසත් අය ඉන්නවා, ගොඩාක් දුප්පත් පවුල් වල ඉන්නවා, දුප්පත් අය ඉන්නවා. එතකොට හුඟක් වෙලාවට පොහොසත් අය පොඩ්ඩක් දුප්පත් අය පහත් කරලා බලනවා. ඒගොල්ලන්ට උදව්වක් නැහැ. ඒගොල්ලෝ වෙනම කොට්ටාසයක් හැටියට කොන් කරලා තියෙනවා. ඒක හොඳ නැහැ. ඉස්කෝලේදී මොකෝ ඉස්කෝලේ යන අය නැහැ. ඉස්කෝලේදී සමහර අයගේ තාත්තලා ලොකු කාර් වලින් ගෙනල්ලා ඉස්කෝලේ වස්සලා ඒගොල්ලන්ට හැම සැපක්ම තියෙනවා යනවා. ඒගොල්ලන්ගේම පන්තියේ වෙනත් ළමයෙක් ඉන්නවා, දුප්පත් තාත්තා කෙනෙක් ඇදිච්ච බයිසිකල් එකකින් ගෙනත් දානවා, ඉදිච්ච ඇඳුම් ඇඳගෙන. එයා දිහා බලන්න තු ගණන් ගන්න තු ඉන්නවා නම් ඒක හොඳ නැහැ. තමන් හැබැයි එයාවත් සාමාන්‍ය එයාගේ අර පොහොසත් යාළු විදිහටම බලලා ඒ විදිහට සලකලා හමාරයට පුළුවන් නම් ගෙදර ගිහින් තාත්තලට අම්මලට කියලා මගේ යාළුවෙක් ඉන්නවා, එයාට ඇඳුම් නැහැ, සපත්තු දෙකක් නැහැ කියලා අරන් දීලා එහෙම කරුවොත් ඒක එයාටත් එයාගේ දෙමව්පියන්ටත් පිනක්. ඒ විදිහට හැමෝටම හැම සත්වෙටම හැමෝටම මෛත්‍රී කරන්න ඉගෙන ගන්න. අන්න ඒකයි. ඒක තමයි වැදගත් අපිට අපේ හැම මිනිහෙට අපේ ලෝකෙට. ඉතින් ඒ වගේම දැන් සටන් කලාවේදීත් මේක තියෙනවා. හුඟක් දේවල් මම ඉගෙන ගන්න තියෙන්නේ ජර්මන් භාෂාවෙන්. ඒ නිසා මම ඉංග්‍රීසියෙන්වත් සිංහලෙන්වත් දන්නේ නැහැ සමහර වචන. ඉතින් මම ඔයගොල්ලන්ට තේරෙයි මම ඒවා කියද්දි. දැන් සටන් කලාව චීනයේ අපි ගත්තාම වින්චුන් වලටත් මේ ධර්මය ගොඩක් ළඟින් තියෙනවා. ඒ කියන්නේ මේ
බුද්ධිසම්, දාවයිසම්, එතකොට කොන්ෆුසියානිස්මස් කියන මේ තුනම. එතකොට අපි මේ 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 බුද්ධිස්මස් කියන එකෙන් බුද්ධාගමෙන් අපි ගන්නවා අපි කරන මේ දෙයට සටන් කලාවට අපි මහන්සි වෙලා ධෛර්යයෙන් වෙහෙසවි හරියාකාරව නොකඩවා ඉගෙන ගැනීමට අපි බුද්ධාගමෙන් ගන්නවා එක. එතකොට මේ දාව කියන එකෙන් අපි ඉගෙන ගන්නවා මේ ස්වභාව ධර්මයත් එක්ක එකට ජීවත් වෙන්න. කිසි දෙයක් විනාශ නොකර හානි නොකර හැම දෙයකටම. එතකොට මේ කොන්ෆුසියානිස්මස් කියන එකෙන් අපි ගන්නෙ අපි ඕනම දෙයක් ඉගෙන ගන්නවා. අපිට දෙයක් කියා දෙන ඕනම කෙනෙක් ගුරුවරයෙක් ඒ අවස්ථාවේ. මේ ගුරුවරු වැඩිහිටිය හැම කෙනෙක්ටම ගරුත්වයෙන් අනිත් අයට ගරුත්වයෙන් ජීවත් වීම තමයි ඒකෙන් ඉගෙන ගන්න. එතකොට මේ තුනම කොච්චර වැදගත්ද අපිට. මේ තුනේ වුණාට දන්න අය හැමෝම ඉන්නවා ලෝකේ. මේක තමන්ගේ ජීවිතේට ලං කරගෙන මේ අනුව ජීවත් වෙනවා තමයි අඩු. ඒකයි අපිට ප්‍රශ්න වැඩි. ඉතින් අපි මේ දේවල් තමයි දිනු කර ගන්නවා. එතකොට අපි කරන හැමදේම සාර්ථක වෙනවා. අපිට ප්‍රශ්න නැහැ, අපෙන් කාටවත් ප්‍රශ්නක් නැහැ. ඕකනේ වෙන්නත් ඕනේ. ඒ නිසා මේවා ගැන නිතර හිතන්න, මේවා ගැන කියවන්න, මේවා කරන අය ඉන්නවා අපේ රටේ ඕන තරම්. මමත් මේ දේවල් ගොඩක් ඉගෙන ගන්න අපේ ලංකාවේ. මගේ ගෝලෙක ඉන්න නුවර, එයාගෙන් තමයි මම වැඩිපුර මේ භාවනා කරන ගැන ධර්මය ගැන ඉගෙන ගන්නේ. එයා එමුණට කැමති නැහැ මම එයා ගැන නම කියනවටවත් එහෙම. ඒ කියන්නේ එයා ඒක ප්‍රසිද්ධිය කරන්න කෙනෙක් නෙමෙයි. මොකද එයා නිමාඩු එයාගේ පාඩුවේ කරන කෙනෙක්. මම එයා වඳුරලා දෙනවා ලංකාවේ වර්ක්ෂොප් එකක් කරන වෙලාවක. එතකොට මම එයාගෙන් අහලා ඕනනම් එයා ගැන පෝස්ට් කරන්න ඕන කෙනෙක්ට එයාගෙන් ඉගෙන ගන්න පුළුවන් භාවනා කරන්න. ඉතින් මේ ගැන නිතර හිතලා සාමගාමී වෙඳලා ධෛර්යයෙන් හොඳට කරන දේ ඉගෙන ගන්න. මම කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ. හැමෝම මේ වීඩියෝස් නිතර නිතර අහලා නිතර නිතර බලලා පුළුවන් තරම් උත්සාහ කරන්න. මම කියන්නේ තේරුම් ගන්න මේ වීඩියෝස් එකපාරක් දෙපාරක් තුන්පාරක් පස්පාරක් බැලුවට තේරුම් ගන්න බෑ කාටවත්. මමත් අදටත් වීඩියෝස් වලින් ඉගෙන ගන්නවා මගේ ගුරුවරුන්ගෙන්. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා මම ඊට පස්සේ ඒවා තව හරි වැරදි අහගන්නවා. කවදාවත් වීඩියෝ එකකින් විතරක් ඉගෙන ගන්න බෑ. මම ඒ වුණාට කොයි වෙලෙත් ගුරුවරයාට වද දෙන්නේ නැහැ අර මොකද්ද මේක මොකද්ද කියලා. මම මේ වීඩියෝ එකෙන් බලනවා පුළුවන් තරම් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ස්ලෝ එකෙන් දාලා හැමදේම අල්ලගෙන මගේ වැරදි හදාගන්න පුළුවන් තරම් බල්ල බල්ල තමයි මම ගුරුවරයා ළඟට යන්නේ. ඒ නිසා ඔයගොල්ලොත් එහෙම කරන්න. මොකද 100 ගානක් 1000 ගානක් මට මේල්ස් එවද්දි මට මේ ඔක්කොන්ටම ලොකුවට උත්තර දෙදී ඉන්න වෙලාවක් නැහැ. ඒ වුණාට මම ආසයි ඒත් කරගන්න වෙලාවක් නැහැ. ඒ නිසා දැන් මම ඩ්‍රම්ස් වාදනය සම්බන්ධව වීඩියෝස් කරන්නම්. අපි ඊළඟ වීඩියෝ එකකින් ආය හම්බෙමු. ආයි බොවන්.